ශ්‍රී ලංකාවේ සිදුව ඇති ආපදා අතරින් ණයයම ප්‍රධාන තැනක් ගනී. ණයයම හේතුවෙන් වටිනා මිනිස් ජීවිත මෙන්ම මහා මාර්ග, දුම්රිය, රෝහල්, පාසල් ඇතුළු යටිතල පහසුකම් රසක්ද විනාශයට පත් වී තිබේ. මේ වාර සම්පූර්ණයෙන්ම ගඟටම යනකම් ගිහිල්ලා තියෙන රේල් පාරත් එක්ක මුළු කන්දම එකපාරම ආවා. ඒ වතුර බුබුල් ඇතුලෙන් දාන්න පටන් ගත්තා. පස්සේ දෙදරලා ඒවත් ගිලා බැස්සා. පැට බැස්සා වයින්කොට බයෙන් බයෙන් ඉඳලා අපි පල්ලිය තමයි ආරක්ෂා කරගෙන ඉන්නේ. ඉස්ලාම ස්පිතාලේ කඩාගෙන ආවා. ඊට පස්සේ චර්ච් එකේ කඩාගෙන ආවා. මේ වන විට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25න් 10ක්ම ණයයෑමේ තර්ජනයට මුහුණ පා සිටි. ණයයෑම සඳහා ස්වභාවික සාධක මෙන්ම මිනිස් ක්‍රියාකාරකම්ද බලපායි. ඒ නිසා ණයයෑම යනු කුමන සංසිද්ධියක්ද සහ ඉන් වැළකින්නේ කෙසේද යන්න පිළිබඳව පුළුල් අවබෝධයක් ඇති කරගත යුතුවේ. ශ්‍රී ලංකාවේ ණයයෑම අවම කිරීම සඳහා ක්‍රියා කරනු ලබන්නේ ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයයි. තරව ණයයෑමක් කියන්නේ උස් කඳු මුදුනක ඉඳන් පහළට පස්සෝ ගල් ගලාගෙන යෑමක් තමයි තම සරලව ණයයෑමක් විදියට අපි නිර්වචනය කරන්නේ. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය විසින් ණයයෑම සිතියංගත කරලා තියෙනවා ශ්‍රී ලංකා පුරාම. එතකොට අපි දැනගන් තියෙනවා ශ්‍රී ලංකා භූමියෙන් 120ක් පමණ ණයයෑමේ ප්‍රවණතාවයක් තියෙනවායි කියලා. මෙහිදී මුලින්ම අපට මූලික වශයෙන්ම මධ්‍යම කඳුකරයේ තියෙන දිස්ත්‍රික්කත් එහා අවර්තින දිස්ත්‍රික්කත් තමයි වැඩිම ණයයෑමේ අවධානම හඳුනගත් දිස්ත්‍රික්ක 10ක් විදිහට අපි හඳුනගන් තියෙනවා. ඒ අතුරින් මහනුවර, නුවරඑළිය, බතුල්ල, රත්නපුර, කලුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල, මාතලේ යන දිස්ත්‍රික්කවල වැඩි වශයෙන්ම ණයයෑමේ අවධානම ලක් වෙලා තියෙනවා. ණයයෑමේ අධි අවධානම් කලාප හඳුනාගෙන එම ප්‍රදේශවලින් ජනතාව ඉවත් කර ඔවුන්ව සුරක්ෂිත කිරීම මෙන්ම මධ්‍ය අවධානම සහිත ස්ථානවල නව තාක්ෂණික ක්‍රමවේද භාවිතයෙන් ණයයෑම වැළැක්වීමේ ක්‍රියාවලියක්ද සිදු කෙරේ. ජන ජීවිතයට මෙන්ම ආර්ථිකයටද දැඩි බලපෑම් එල්ල කරන මාර්ග ආශ්‍රිත ණයයෑම වැළැක්වීම මෙහිදී විශේෂය. ඒකෙදි අපි බලනවා කොහොමද මේ අවධානම අවම කරගන්නේ කියලා. අන්න එතනදි තමයි ඔය මිටිගේෂන්, එහෙම නැත්නම් ණයයෑමේ අවම කිරීමේ ව්‍යාපෘති ඕන වෙන්නේ. එතකොට මේ මධ්‍ය අවධානම් කලාපවල තියෙන්න පුළුවන් ආරෝග්‍ය ශාලා, පාසල්, මාර්ග ආරක්ෂිත මාර්ග ආසන්නයේ තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ තැන්වලදී අපි කරන්නේ මිටිගේෂන් එකක්, එහෙම නැත්නම් ණයයෑමේ අවම කිරීමේ ඉංජිනේරුම ක්‍රමවේදයක් භාවිතා කරලා අවධානම අවම කිරීම. මේ කඳු කඩා වැටීම හින්දා ප්‍රවාහන පහසුකම් අපහසු වෙලා ලොකු දුෂ්කරතාවලට පත් වෙනවා. විශේෂයෙන්ම උඩරට දුම්රිය මාර්ගය ආශ්‍රිතව, උඩරට කඳුකරම ප්‍රදේශ මාර්ග ආශ්‍රිතව ණයයෑම හින්දා ඒ එළවලු ප්‍රවාහනයේ සංචාර කර්මාන්තයට මේක ලොකු බලපෑමක් ඇති වුණා. ණයයෑමේ අවම කිරීමේ සමහර ක්‍රමවේද ලංකාවට අලුත් ඒවා. එතකොට ඒව කරන්න අපට තාක්ෂණික ඥානයක් තිබ්බේ නැහැ. ඒ දැනුම තිබ්බේ නැහැ. එතකොට මධ්‍යම රජයෙන් කතා කරලා ඇහුවා කවුද මේක කරන්න පුළුවන්, හොඳම අපට ආදර්ශයට ගන්න පුළුවන් රට මොකක්ද කියන එක. එතනදී අපි ඇත්තටම ජපානය තමයි මුලින්ම අපේ මතකයට ආවේ. මොකද ජපානය කියන්නේ ස්වභාවික ආපදාවන් බහුලව තියෙන රටක්. හැබැයි ඒ ස්වභාවික ආපදාවන් මැද්දේ දිනුවර පතිච්ච රටක්. එතකොට අන්න ඒක එකත් එක්ක තමයි මේ මාර්ග ආශ්‍රිතව තියෙන ණයයෑමේ ව්‍යාපෘතියට ජපාන් රජය. Climate. Japan is a disaster-prone country that has experienced various types of disaster such as earthquake, typhoon, flood, landslide, and so on. It was said that the first recorded project in disaster management in Japan goes back to 4th or 5th century. Since then, disaster risk reduction has been one of the priority areas in ruling the country. In Japan, not only its government, but also its people and whole society has accumulated abundant knowledge and expertise on
how to manage, how to mitigate these disaster risks. Utilizing these experiences, JICA, Japan International Cooperation Agency, is confident that we can assist similar effort in partner countries like Sri Lanka by providing best mixed solution, non-construction and construction measure with good consideration in social, environmental and cultural background. වර්ෂ 2015 මාර්තු මාසයේ ජපානයේ සෙන්ඩායි නුවරදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 180ක සහභාගීත්වයෙන් පැවති ආපදා අවදානම් අවම කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේ ප්‍රතිඵලයක් ලෙස ආපදා අවදානම් අවම කිරීමේ සෙන්ඩායි ආකෘතිය නම් සැලැස්මක් නිකුත් කරන ලදී. මෙම සංකල්පය පදනම්ව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිත ආයතනයේ හෙවත් ජයිකා ආයතනයේ විසින් ආපදා අවදානම් අවම කිරීමේ පියවර 8ක මාර්ගෝපදේශ මාලාවක් නිර්මාණය කරන ලදී. එම මාර්ගෝපදේශ සමග ආපදා කළමනාකරණය සඳහා ශ්‍රී ලංකාව සමග ජපාන සහයෝගීත්වය පවත්වාගෙනනු ලබන්නේ ජයිකා ආයතනය මගිනි. Japan started its development cooperation to Sri Lanka in year 1954. JICA is the executing agency of Japanese ODA, Official Development Assistance, and have a long time working experience with Sri Lanka to overcome various kinds of development issues. Among them, disaster risk reduction has been always a priority area in our Sri Lankan operation, especially since year 2004, when tsunami hit this country. In our cooperation, we have emphasized that it is very important not only to have a response and recovery after disaster occurs, but also very, very important to ensure good preparedness and mitigation before disaster occurs. In line with this thought, we have assisted Sri Lanka with many kinds of development activities, such as necessary infrastructure construction, capacity building with government officials in planning or policy implementation, as well as the government of Japan dispatch disaster response team and provide emergency aid. Among them, LDTB is surely representing project of ours, which can contribute in preventing landslide and mitigating damage before it occurs, and strengthening resilience to disaster. ශ්‍රී ලංකාවේ මාර්ග ආශ්‍රිතව සිදු වූ නායම්වරෙන් දීර්ඝ කාලයක් තිස්සේ පීඩා විඳින ලදී. කලින් කලට සිදු කෙරුණු తాවකාලික විසඳුම් වෙනුවට වඩාත් සාර්ථක ස්ථීර ප්‍රතිආරක්ෂණය කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියත් ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය සහ ජයිකා ආයතන එකතුව ජාතික මාර්ග පද්ධතියේ නායම් ආපදා වැළැක්වීමේ ව්‍යාපෘතිය දියත් කරන ලදී. විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ නායම් ආපදාවලට නිරතුරුවම ලක්වන ස්ථාන බොහෝ තියෙනවා. මේ ස්ථාන ප්‍රතිසංස්කරණය ප්‍රතිආරක්ෂණය කරන්න මාර්ග සංවර්ධන අධිකාරියට නියමිත ක්‍රමයක් තාක්ෂණය දැනුමක් තිබුණේ නැහැ. ඉතින් මේ නිසා මාර්ගසන දැන් නිරතුරුවම කරේ මේ වගේ නායම් සක්‍රිය වෙන අවස්ථාවට නායම් සක්‍රිය වෙන ස්ථානවල මාර්ගය වහලා විකල්ප මාර්ග තෝරගන්න කියලා තමයි අපි උපදෙස් දුන්නේ. ඒ අතරම නිරතුරුවම පස් කඩන් වැටීම් සහ ගල් කඩන් වැටීම් සිදු වෙනකොට ඒ ස්ථානවල JCB එකක් ටිපර් එකක් තියලා ඒ පස් අයින් කරලා මාර්ගය ජනතාවට ලබා දුන්නේ. එහෙම තමයි අපි මේක කරගෙන ආවේ. ඒ අවුරුදු සමහර තැන් තිබුණා අවුරුදු 20 25ක් ඒ විදිහටම කරගෙන. ඒක මාර්ගනාදී ඉතාමත් පිරිවැය ගොඩාක් යන සහ ඉතාමත් මාර්ගනාදී ලොකු කරදරයක් වෙලා තිබුණු ස්ථාන. මූලික නායම් ස්ථාන 16ක් ඉලක්ක කරගෙන සැලසුම් කර මෙම ව්‍යාපෘතිය මනා කළමනාකරණයකින් යුතුව ක්‍රියාත්මක වීම හේතුවෙන් ස්ථාන 26ක ක්‍රියාත්මක කිරීමට හැකි විය. අපි ඒ සයිට් 26ක් කරලත් අපි මේ නියමිත අපිට මේ ප්‍රොජෙක්ට් එක ටයිම් ෆ්‍රේම් එකක් දුන්නා මේ කාලය ඉවර කරන්න කියලා. අපි ඒ මුදල් ප්‍රමාණයක් දුන්නා, කාලයක් දුන්නා, ප්‍රමිතියක් දුන්නා. අපි මේ ව්‍යාපෘතිය නියමිත කාලයට, නියමිත ප්‍රමිතියට,
දීපු සල්ලි වලින් 1.8 කැදස මටක් බිලියන් සල්ලි ඉතුරු වෙන විදියට ව්‍යාපෘතිය අවසන් කළා. නාවලපිටිය ප්‍රදේශයේ මහාමාර්ගය අවහිර කරමින් දශක ගණනාවක් තිස්සේ නායෑමට ලක්වමින් පැවති මෙම ස්ථානය ව්‍යාපෘති යටතේ පිරිසකර කළ වැදගත් ස්ථානයක්. මේ ලොකේෂන් එක ගත්තට පස්සේ මේක පොඩ්ඩේ අපි යන පොහොම නිකන් අර බයන්නකම කිටිකම ලොකේෂන් එක. මොකද උඩ ලොකු කන්දක් තියෙනවා. යන කන්දත් එක්ක මේ අපි දුම්රිය මාර්ගය තියෙනවා. දුම්රිය මාර්ගයත් එක්ක ප්‍රධාන මාර්ගය තියෙනවා. ඒ අත පොඩිම පරතරයක් ඇතුළත මේ මහවැලි ගඟ තියෙනවා. යම් කිසි විදියකින් මෙතන මේ නායෑමකට ලක් වුණොත් දුම්රිය මාර්ගය මහමාර්ගයත් එක්කම මේ ගඟට සම්පූර්ණ ගලවගෙන යනවා. ඉතින් ඒක නිසා අපිට වෙන මේ අර ඉහළින් කන්දක් තියෙන නිසා මේක අපිට වෙන මේ අපි කියනවා මේ බයිපාස් කියලා. ඒක වෙන මාර්ගයක් සොයන්නත් විදියක් නැහැ. කිලෝමීටර් තමයි 50ක් 60ක් විතර වෙනවා සාමාන්‍යයෙන් අපිට වෙන අතුරු මාර්ගෙන් යනවා නම්. එහෙනම් අනිවාර්යයෙන් මේක ඉම්පෝර්ටන්ට් වෙන්නේ ඒකයි. ඒක අපිට මොනවා හරි ක්‍රමයකින් මේ ලොකේෂන් එක රඳවා ගන්න යුතුයි කියන එක පරමාර්ථය තමයි පළවෙනිම තියෙන්නේ. එහෙම නැති වුණොත් අපිට උදාහරණයක් වශයෙන් අපි ගත්තම ගම්පොළ ඉඳලා නාවල පිටේට යන්න තව කිලෝමීටර් 50 60කින් තමයි නාවල පිටේ යන්න වෙන කිසිම මාර්ගයක් නැහැ. ඒක නිසා ඒක තමයි මේකේ වැදගත්කම තියෙන්නේ. මේ ලොකේෂන් එක ගත්තම මේ ගඟ තියෙන නිසා මේ වෙන කරන්න කිසි අපි දැන් අපේ දැනුම ඇතියට වෙන විකල්ප නැහැ පාර පලා කිරීම සඳහා. ජපනීස් ටෙක්නොලොජි යූස් කරලා මේක ඉන්වෙස්ටිගේෂන් කරා. ඉන්වෙස්ටිගේෂන් කරනකොට අපි තරාගත්ත තමයි මේක නායන සී පේන් එකක් තියෙනවා. ඒක සොයාගත්ත ඒක මොකද්ද කරන්න කියන එක ඔප්ෂන් අනුවද එකක් තමයි මේක තියෙන මේ වෝටර් ටේබල් එක අඩු කරන්න ඕනේ. ඒ වෝටර් ටේබල් අඩු කිරීම සඳහා එක යෝජනාවක් තමයි අපි ඩෙනේජ්වල් කියලා තියෙනවා. දැන් මේ වගේ ඩෙනේජ්වල් ඉහළින් තියෙනවා ඩෙනේජ්වල් දෙකක්. තව අපේ මේ අනිත් තව ලොකේෂන් තුනක තියෙන ඩෙනේජ්වල් ඒක අඩි මීටර් 30ක් 40ක් අතර ලිඳක් කාලා මීටර් 3ක ඩයිමීටර් ලිඳක් පාරලා ඒ ලිඳ ඇතුලෙන් මීටර් 20ක් අතර ඇතුලෙන් හොරිසොන්ටලි ඩ්‍රිල් කරනවා ඈතට මීටර් 50ක් විතර කියන වටේටම කරලා ඒකෙන් වතුර වෙල් එකට අරගෙන වෙල් එකෙන් වතුර අර අයිමත් ඊළඟ වෙල් එකට අරගෙන ඊළඟ වෙල් එකෙන් මේ ගඟට යනවා. ඒතර ගඟ යෑම තුරින් කරන්නේ අපි කරන්නේ මේකේ තියෙන වතුර ටේබල් එක තමයි බලාපොරොත්තු වෙනවා මීටර් 2 3ක් වැසි කාලයේදී අඩු කරන්න. ඒතර අඩු කිරීම තුලින් මේක සොයිල් එක ස්ටැබ්ලිෂ් වීමක් වෙනවා. මෙතෙක් පැවති නායෑම් වලක්වා ගැනීමට මෙන්ම කාලයත් සමග ඇතිවන නව සංවර්ධන අවශ්‍යතාවද නායෑම් වලක්වා ගැනීමෙන් ඉටු කර ගැනීමට ජපානයෙන් ලබාගත් විවිධ තාක්ෂණික විධික්‍රම ඔස්සේ ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය මගින් හැකියාව ලැබුණේ ලංකාවේ දැනට මේ භාවිතා කරන්න නැති ජපානයේ භාවිතා කරන ටෙක්නොලොජි 10කට වැඩි ප්‍රමාණයක් අපි මේක යූස් කරලා තියෙනවා. ඒ යන්නේ පාරත් මේ පටුයි. ඒ දවස්වල තිබුණේ බොහොම වන් ලේන් රෝඩ් එකක් තිබුණේ. ඒතකොට අපිට උවමනා වෙනවා මේ පාර පලකීමකට අවස්ථාවක් වුණා. ඒතකොට මෙතනින් අපි මේ තියෙන්නේ මේ අපි ඇන්කර් ග්‍රවුන්ඩ් ඇන්කර් කියලා කියනවා. මෙතනින් කරන්නේ මේක ඇත්තටම මේ වරගැන්නු කේබල් එකක් තියෙන්නේ. කේබල් එක ගන්නවා බෙක්ට්‍රොක් එක තියෙන මීට වඩා මීට 40ක් විතර ගැඹුරින් බෙක්ට්‍රොක් එක දක්වා මේ ඩ්‍රිල් කරලා බෙක්ට්‍රොක් එක එතන ෆික්ස් කරනවා. කොන්ක්‍රීට් කරලා ෆික්ස් කරලා මෙතනින් මේ කේබල් එක අරගෙන පොඩි කවර් එකක් තියෙනවා. මේක අපි පිලෝ එකක් කියලා තියෙනවා. මේ කවර් එකෙන් තද කරලා මේ නට් එකකින් තද කරනවා. ඒ කරන්නේ අපි යන ගහන වගේ සම්පූර්ණ මේ පස්තට්ටුව මේ පැත්තට තද කරලා අල්ලගෙන ඉන්නවා. ඒකිනුත් කරන්නේ අර නායම වැලැක්වීම. දැන් මේ වගේ ඇන්කර් ගහපුව තවත් අපි ලොකේෂන් හතරක් තියෙනවා. එකක් තියෙනවා කහගල්ල කියලා අපි බදුල්ල දිස්ත්‍රික්කේ. ඊයන්ට නුවරඑළිය දිස්ත්‍රික්කේ තියෙනවා කැප්පෙටිපොළ. දැන් තව බදුල්ල දිස්ත්‍රික්කේ සෙකන්ඩ් මයිල් පෝස්ට් කියලා තියෙනවා අර ඌව යුනිවර්සිටි කිට්ටුව. ඒ හතරෙම මේ වගේ අපි ලෑන්ඩ් සයිට් ලොකේෂන් නතර කරලා තියෙනවා. ඊළඟට තව ඊට අමතරව මෙන්න මේ ඈතින් පේන පැනල් එකක් මේ පෙන්වන්නේ. මේකයි ලයිට් වේට් කියන එක. අපි පාර පාර කරන්න බෑ. අපි සාමාන්‍යයෙන් මේක ලොකු බෑවුමක් තියෙන නිසා අපිට ලොකු ෆවුන්ඩේෂන් දාලා තමයි මේ පාරව පල ගන්න ඕනේ. මේකෙදි වෙන්නේ මේ ෆවුන්ඩේෂන් එකක් නැහැ. මෙතන අපිට පැනල් එකට ලයිට් වේට් කියලා තියෙනවා. මේ සොයිල් එකේ බටත් වඩා සොයිල් එකේ බරින් 60ක් විතර වගේ දැන් බලලා තියෙන මේ මැටීරියල් එකකින් පිල් කරනවා. පිල් කරලා මේ පැනල් එකෙන් ආවා තියෙන. ඒතර ඒකේ අඩු තමයි පාර පලා කරලා තියෙන. අපි ටූ ලේන් පාරක් තක්කා මේක පාර කරලා තියෙනවා. ඒකත් අලුත්ම ටෙක්නොලොජියක් අපේ රටට. ඒ කියන්නේ ඒක ජපනිස් ස්පෙෂලිස්ට්ලකින් ලබාගත් ටෙක්නොලොජියක්. මේ
මේකට අමතරව මේ ලයිට් වෙයිට් කියන එක අපි තව සයිට් මේ 6ක ඉතර යූස් කරලා තියෙනවා. පටු පාර පටු තැන් වල ලොකු බෑවුම් තියෙන තැන් වල පාර පාර කිරීම සඳහා මේක යූස් කරලා තියෙනවා. ඉතින් පාර දිමුනේ කොහොම හරි දැන් තියෙන පාරින් භාගයක් වගේ ඉතරක් නෑ. සාමාන්‍ය ඉතින් රිවර්ස් කරලා එක වාහනයක් අයින් කරලා වෙලලා මේ රිවර්ස් කරලා ඒ වගේ තමයි මේ ගොඩක් දුරට මේවා වුනේ. මේ බැමීම ඇදලා පාර හැදුනට පස්සේ සාමාන්‍ය ඉතර ඉතින් මේ වාහනේ කාර් ගමන් කරන්න හරි බයයි. බැයි ගාල්ල වගේ. දැන් නම් එහෙම ඉතින් ඒ බයක් එකක් නැතුව ජීවත් වෙන්න. හපුතලේ නගරයට ආසන්න කහගොල්ල ප්‍රදේශයේ ප්‍රධාන මහාමාර්ගයක් ගමන් කරනවා මෙන්ම මාර්ගයට පහලින් ඇති ප්‍රවේශයේ තේවතු ආශ්‍රිත ජනතාව ජීවත් වේ. දැඩි බැවුමක් සහිත මෙම ප්‍රදේශයේද කලක පටන් නායෑමේ තර්ජනයට මුහුණ පා තිබේ. මෙතන පාරේ මෙතන මේ පළල නැ පොඩි පාරක් තමයි තිබ්බේ. දැස්සෙවට පිපිනෝ එස්ස කාලේ මා අවුරුදු ගානක් පිපිලා තිනවා. බස් එක යනකොට බොහොම අමාරුයි. කොළඹෙන් දැල බස් එක එන්න බෑ. දීතල ආරා තමයි බණ්ඩාරල යන්න ඕනේ. ඉතින් බොහොම අමාරුයි තමයි අපි ජීවත් වුනේ. සාමාන්‍යයෙන් අපි කලින් ඉන්නකොට සාමාන්‍යයෙන් මේ ගා බලනකොට හිටපු ගම මේම පාත් වෙනවා. පවුද උදේకి බලනකොට බිම වැටලා මුලිට එක බිම වැටලා තියෙනවා. ඉතින් ඒව ඔක්කොම බලනකොට ඉතින් අපි ආරයට මේට මේ කෝල් කරලා කියලා ආර මේ කරනකොට කවුරුත් මුකුත් කරලා නැහැ. රට වැස්ස වයින්කොට බයෙන් බය ඉඳලා අපි පල්ලියේ තමයි ආරක්ෂා කරගෙන ඉන්නේ. බෙරගල හාලියල්ල මාර්ගයේ 10වන කිලෝමීටරේ තමයි මේ කහගල්ල නැමැති ලෑන්ඩ් සයිඩ් එක පිහිල්ලා තියෙන්නේ. ඇත්තටම මේක නායන්න සිද්ධ වුණේ 1996 වසරේදී. එදා සිට අවුරුදු 20ට ආසන්න කාලයක් මෙම මාර්ග කොටස ගිලා බහිනවා. ඒත් එක්කම ඒ ගිලා බහැලා මේ සමහරට අපිට සිද්ධ වෙනවා මේ කොටසින් මේ වාහන ගමනාගමන සම්පූර්ණ නැවැත්මේ අවස්ථාවල තිබුණා. ඒත් එක්කම අපිට සිදු වුණා මාර්ග සංවර්ධන අධිකාරියක් විදිහට මේවා නැවත පිළිසකර කිරීම සඳහා විශාල වියදමක් දැරීමට. ඇත්තටම ඒ වියදම වර්ෂෙන් වර්ෂයෙන්ම අපිට එන්න එන්න වැඩි වුණා මිසක් අඩු වුණේ නැහැ. මාර්ග සංවර්ධන අධිකාරිය දරා ගන්න බැරි තත්ත්වයක් වුණා. ඒ නිසා තමයි අපි ජයිකා ව්‍යාපෘතියක් යටතේ යොදාගන්න මෙම ස්ථානය. මෙම ස්ථානයේ තිබූ අසීරුතාවයේ හේතුවෙන් මෙහි ප්‍රතිආරක්ෂණ කටයුතු සඳහා තාක්ෂණික විධික්‍රම කිහිපයක්ම යොදා ගැනීමට සිදුවිය. මේ පොළොව මතුපිට ඒ වගේම පොළොව ඇතුළ නිරීක්ෂණ කටයුතු අපි අවුරුද්දක් තිස්සේ කරා. ඒ කරලා ඒ වගේ තියෙන දත්ත රැස් කරලා ඒ දත්ත වලින් ගන්න විශ්ලේෂණය අනුව තමයි අපි තීරණය කරේ මේ ස්ථානයේ මොන ප්‍රතිකර්මද මේ නායෑමී වැළැක්වීම සඳහා මොන ප්‍රතිකර්මද මේ ස්ථානට යොදන්නේ කියන එක තමයි අපි ඊට පස්සේ තීරණය කරලා අපි පසුව තමයි තීරණය කරගත්තේ. ඒත් මේ කහගල් ස්ථානයේ ප්‍රතිකර්ම ප්‍රති ආරක්ෂණ ක්‍රමවේදයන් 9ක් 10ක් ප්‍රමාණයක් මේ ස්ථානයේ අපි යොදලා දෙනවා. එකක් තමයි අපි ගත්තොත් මේක මෙතන අපි කියන මේ ග්‍රවුන්ඩ් ඇන්කර් කියලා. ග්‍රවුන්ඩ් ඇන්කර් මේක එක ග්‍රවුන්ඩ් ඇන්කරයක් අඩි 150කට වඩා දිගයි. මේවා ඔක්කොම පොළොව මතුපිටත් එක්කම පොළොවේ ඇතුළ තියෙන පිහිටි ගලට සම්බන්ධ කරලා තියෙනවා. ඒ පිහිටි ගලෙත් අඩි 25කට ආසන්න ප්‍රමාණයක් හාරලා තමයි මේක අපි බැඳලා තියෙන්නේ. ඒ වගේම මෙතන තියෙනවා ග්‍රවුන්ඩ් ඇන්කර් 134ක්. ඔය ක්‍රමයක්. ඒත් එක්කම තව අපි මේ පොළොවේ තියෙන වතුර මට්ටම අඩු කිරීම සඳහා මේකේ අපි හදලා තියෙනවා වෙල් හදලා තියෙනවා 6ක්. එක වෙල් එකක් සාමාන්‍යයෙන් අඩි 45ක් 65ක් අතර ගැඹුරුයි. ඒත් එක්කම අපි හදලා තියෙනවා මෙතන මේ හොරිසොන්ටල් ඩ්‍රේන් කියලා එකක් තියෙනවා. ඒවත් අපි ගහලා තියෙනවා ස්ථාන 4-5කින්. ඒකෙමුත් වතුර එළියට ඇදලා දානවා. ඒ කියන්නේ ඉදිරියේදී නාය කවදාකවත් යන්නේ නැති වෙන්නේ ක්‍රමවේදයන් මේ මිසානේ අපි හදලා තියෙනවා.
මේක සාමාන්‍ය අක්කර 25ක් ප්‍රදේශයක් පුරා මේ ලෑන්ඩ් සයිඩ් එක පැතිරලා තියෙනවා. ඉතින් අපිට මේ සතුටු වුණා ආයේ මේ කතාව පවතුන ආයේ අපිට හිතුණා හරි සතුටු ආයේ නෑ යන්නේ. ගොඩාක් වෙස්සා මේකින් යනවා වතුරු යන්නේ කියන්නේ ඒ තරම් වතුර. මේ කාමේ කානු යන්නේ එපතේලේ යන්නේ වතුර ඒ තරම් වතුර යනවා. ඒ වතුර යනකොට අපි බැලුවා කඳ කොයිපතේ කඩාගෙන එනවද කියලා. කොයිපතේ කඩාගෙන එවිලා නැහැ. ඒ දිගට අදලා තියෙන මාර්ගෙන් තමයි ගියේ ඒ වතුර ටිකේ. එතකොට අපි ගස් ටික අරමින් ඉලා කෙලේ බැලුවා. ඒ ගස් ටික මේ පාත් වෙලා තියෙනවද වැටිලා තියෙනවද කියලා. කිසිම මේ ආරවුලක් නැහැ අපිට. දැන් අපි සතුටින් ඉන්නේ කියන්නේ දැන් පොඩ්ඩක් ගෙවල් අදනවා. ඉස්සරහට ගෙවල් අදාගෙන ඉන්නවා කියන්නේ සතුටි. ආය නැය යන්නේ කියලා තමයි සතුටින් මේකේ ඔක්කොම ගෙවල් අදාගෙන දැන් සතුටින් ඉන්නවා. ඒකෙන් දා අපේ ආඩු මාත්තුල දේන මාත්තුලට අපි බොහොම සිත කියනවා. නැය යෑමට ප්‍රධාන හේතුවක් තාක්ෂණයේ භාවිත කොට නිසි කලමනාකරණයට ලක් කළ බැවින් අද වන විට කහගුල්ල ජනතාවගේ පානීය ජල ගැටලුවට විසඳුමක් විය හැකි අතර තවත් ස්ථාන රසකම මෙලෙස පානීය ජලය ලබා දීමත් දැකගත හැකි. එහෙම හදපු වෙල් වලින් පිට කරන ජලය අපි ටැංකිය හදලා ඒවා වෙනම ස්ථානයක් හදලා ඒ ප්‍රදේශයේ ඉන්න ඒ ජනතාවට නාන්න බොන්න ටැංකි හදලා අපි ස්ථාන දෙකක් හදලා තියෙනවා. ඉතින් එතනින් ඒ මිනිස්සු ඒ ජනතාව අරගෙන අපි නානවා බොනවා ඒ අවදල කටයුතු ඒගොල්ලෝ කරගන්නවා. වරේලිය පෙරදිරී මාර්ගය ඇති මෙම දැල් සහිත ස්ථාන ඉදිකිරීම සිදු කරත්තේ බැලුමින් ගැලවි එන ගල් මාර්ගයට පැමිණීම වැළැක්වීම සඳහායි. එතන එකක් තියෙනවා රෝප් නෙට් සහ රොක්ස් ෆෙන්ස් කියන එක. මේ ටෙක්නොලොජි එක අපිට නැති නිසා අපිට ඇත්තටම ජපනිස් පෝරින ජපනිස් තමයි ඉතලියන් මේ තමයි අපි ලේබර්ස්ලා සහ මේ ඉන්ස්ට්‍රක්ෂන් ගත්ත උපදේශක ගත්තේ එයාලට ඇත්තට මේ නෙට් එල්ලීමේදී කියන්නේ ඒ සඳහාම ආවෙනකු පළපුවුද්දක් තියෙනවා කන්දේ නැගලා කියන්නේ කේබල් මාර්ගයෙන් නැගලා එතන කන්දේ ඉඳගෙන ඩ්‍රිල් කරන්න ඕන. ඩ්‍රිල් කරලා මේ ඔක්කොම තියෙන මේවා මේ ඉඳ කණු ඉඳන්න ඕන. ඉඳලා ඉවර නෙට් එක එල්ලන්න ඕන. ඒක විශේෂම පුරුද්දක් මේ පළපුවුද්දක් තියෙන්න ඕන. බොහෝ දුරට මේකේ මේ නෙට් එක උඩ 10 දිනක් විතර වැඩ කරනවා. තර ඒ පළපුවුද්ද අපි ඇතන අපේ ලංකාවේ අවසාන වෙනකොට අපේ ලංකාවේ ආය අවසාන හරි කරනකොට ලංකාවේ තමයි මේ වැඩ කරේ. අපිට ඒක ලැබුණා මේක. මේ ව්‍යාපෘතියෙන් විශේෂයෙන්ම අපි ලංකාවට නැතිම මේ ටෙක්නොලොජි එකක් තමයි මේ නෙට් එල්ලීම. නෙට් එල්ලීම සහ මේ වගේ මේ රෝප් නෙට් සකසා ගැනීම. සකසා ගන්න මුල ඉඳලම මේ නෙට් එකේ කර කම්බිය එකතු කරලා ගැට ගහ ගන්නවා. ගැට ගහලා තමයි ඉල්ලන්න ඕනේ. ඒක ඇවිල්ලා අපේ ව්‍යාපෘතියෙන් අපේ රට ලැබිච්ච මේ ලොකුම සම්පතක් වෙන මොකද ඉදිරියේදී අපේ බොහෝ දැන් අපි හයිවේස් හදනකොට හයිවේස් වල මේ ප්‍රශ්නේ දිගටම එන්න පුළුවන්. ලංකාවේ ඉන්න අයගේ දැනුම භාවිතා කරලා දැනට ගන්න පුළුවන් වෙලා තියෙනවා මේකේ තියෙන අත්දැකීම. කියන්නේ මේකේ විශේෂ අත්දැකීම ඇත්තට මේ ගල් ලංකාවේ පළවතාවට තමයි මම හදාගන්නේ ගල් වගේ වැටෙන අවස්ථාවට මේ වගේ නිට් එකක් මේ සම්බන්ධ කරලා තියෙනවා. ඒක එල්ලුවට පස්සේ මේ ඇත්තටම මේ ඒක 100% මේ කියන්නේ මගින්ගේ සහ වාහන ආරක්ෂාව මේ සපයනවා කියලා අපිට වක්කීමෙන් කියන්න පුළුවන්. ඒ වගේ මිනිත් එකේ කාලය කාලේ අවුරුදු 50ක් යනකම් මුකුත්ම නොවන බයද තමයි මේ මැටීරියල් එක. කරන අවස්ථාවේදී ඒවා අපි කරන්නේ ඒවා මේ කන්දටම සම්බන්ධ කරලා රෝප් නෙට් කියලා තියෙනවා. ඒකෙන් අර වියන වගේ අර අපි අර මේ නෙට් වලින් සම්බන්ධ කරලා
කියන්නේ ගල විදලා මේ එකටම හයි කරලා තියෙනවා. කියන්නේ ලොකු කියන්නේ මීටරයට වැඩි ගල් තියෙන හැම තැනම අපි මේ ගල විදලා මේ මේකෙන් net එකකින් සවි කරලා තියෙන්නේ. ඊට අඩු ඒවා තමයි මේකෙන් ගැන සාමාන්‍යයෙන් අපිට තියෙන අත්දැකීමත් එක්ක අපේ තියෙන සාමාන්‍යයෙන් මෙතෙක්ල් සාමාන්‍ය මීටරයට වඩා අඩු ගල් තමයි මේ පාරේ වැටලා තියෙන්නේ. ඒ අනුව බලලා තමයි මේක ඩිසයින් එක කරලා තියෙන්නේ. තියෙන්නේ පොටෙක්ස් යන්නේ දැන් කියන්නේ රෝඩ් ඒක ගත්තම කඳු කඩා යදීම වලක්වන ඒක දැන්ට යූස් කරලා තියෙන බොහෝ අපි සයිට් 6ක ඉතර තියෙනවා උදාහරණයක් ප්‍රධාන වශයෙන් අපේ දියකල සයිට් එකේ ඊළඟට කැප්පෙටි පොළ ඊළඟට සෙකන්ඩ් මයිල් පෝස් ඒ වගේ ආයතන ඒ වගේ තැන් වල තියෙන්නේ කඳ කඩාගෙන යන වලක්වීම ක්‍රිබ් වර්ක් එකක් කියන්නේ කොටු කොටු දැන් කොන්ක්‍රීට් පැනල් එකක් තියෙන 2x2 මේ කොටු කොටු කොන්ක්‍රීට් පැනල් එකක් ඒක ඉන්සිටු කරන්නේ සයිට් එකේ ලොකේෂන් එකේ ඒ බල්ලා මොකක් හරි මේ කන්දක් කඩාගෙන වැටෙන යන එක නවත්තිමිට ඒ තියෙන විදිහටම කරලා ඒකට ගන්න පොඩි මේ මේ ග්‍රවුන්ඩ් ඇන්කර් වගේ පොඩි අපි කියන රොබ්බෝල් කියලා මෙච්චර දිග නැහැ මීට 4-5ක් දුරට එන ගැසීමක් කරන්නේ යන ගහලා ඒක නවත්තන ඒකට ඒකේ සෙල්ෆ් වෙයිට් එකටත් එක්ක අර කන්ද කඩාගෙන යන වලක්වීමක් කරන්නේ ජපානයේ තාක්ෂණයේ උපයෝගී කරගනිමින් මේ ආකාරයෙන් ජයිකා ආයතනය සමග මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය ඒකාබද්ධව ක්‍රියාත්මක කළ ජාතික මාර්ග පද්ධතියේ නායෑම් ආපදා වැළැක්වීමේ ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක වීම තුළ නායෑම් හේතුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ වරින් වර ජාතික මාර්ග පද්ධතිය අවහිර වීම නිසා විදින්නට සිදු වූ දැඩි අසීරුතාවයන් සහ විශාල ආර්ථිකමය අලාභය වළක්වා ගැනීමට හැකි වී තිබේ. ඒ අනුව මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රතිආරක්ෂණය කළ ස්ථාන කිහිපයක් වර්තමානයේ මෙසේ දැකගත හැක.
අභ්‍යන්තරයේ කාලයත් සමග වෙනස් වීම් ඇති විය හැකි නිසා නායම් අවම කිරීම සඳහා කළ මෙම ඉදිකිරීම පිළිබඳ නිරන්තර විමසිලිමත් විය යුතුයි. මේ වෙනකොට ඒ නායම් අවම කිරීම සම්පූර්ණයෙන් සිදු කළ අවසාන නැවත වතාවක් මේක වෙනස් වීම් සිදු වෙනවද කියලා බලන්න එක එක මැෂින්ස් ඒ කියන්නේ එක එක උපකරණ අපි දැන්ටවත් ඒ ස්ථානවල හයි කරලා තියෙනවා. ඒවා අපි කාලෙන් කාලෙට මොන්ට කරනවා. ඒ අනුව අපි තවදුරටත් බලාගෙන ඉන්නවා මේ කරන ලද අවම කිරීම් හරියටම මේ පොළොවට වැඩ කරනවද ඒවා ඇප්ලයි වෙලාද තියෙන්නේ කියන එක අපි පැහැදිලි කර ගැනීම සඳහා තවදුරටත් විමර්ශනයේ යෙදලා ඉන්නවා. ඒ අනුව මේ ව්‍යාපෘති යටතේම මේ මහාර්ග පද්ධතිය රිප්‍රසන්ට් කරන්න අපි ඔටෝමේටඩ් ඩ්‍රේන් ගේජ් ස්වයංක්‍රීය වර්ෂාපතන මාන 30ක් මේ ව්‍යාපෘතිය මගින් ඒ තැන්වල ස්ථානගත කරලා තියෙනවා. ඒ ප්‍රදේශයේ තියෙන අධි අවදානම් තත්ත්වයක් ආපු ගමන් අපිට පුළුවන් මහාමාර්ග අධිකාරියේ ඒ අදාළ ප්‍රදේශවල ඉන්න ගිරිරු මහතුරුන්ට දැනන්න ඔයාගේ ප්‍රදේශයේ වර්ෂාපතනය මෙච්චරයි ඉඳ මේ පාර පිළිබඳව අවධානය යොමු කරන්න. ආපදා සිදුවීම කිසිදා නිමා නොවන සංසිද්ධියකි. එම නිසා ආපදා සඳහා පෙර සූදානමද කිසිදු බොහෝතක නැවැත්විය නොහැක. We cannot stop preparing for disaster. As a development partner, JICA will extend our cooperation to Sri Lanka to protect country and people, and thereby strengthen our long-lasting friendship between Japan and Sri Lanka. Therana 24, Sri Lanka's news channel.